ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පුවත් වාර්තාකරණයට අදත් අද දෙරණ ප්‍රථමේ නවදානේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ගුවන් සෙබළු දෙදෙනෙකු වෙඩි තබාගෙන මියයයි. මින්දපුර අදත් ඇවිලේ. එක්සත් ජාතික පක්ෂය බොදු බලෙන් සමාව ගනී. සමස්ත සංරක්ෂක අපේ සමාව මියසත. වාසු වැඩි වැටුප් ඉල්ලයි. මේ නිසා තමයි අද රුපියල් 10000කින් පමණ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලීමක් තිබෙන්නේ. පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ සෙබළුන් දෙදෙනෙකු අතර සිදු වූ වෙඩි හුමාරුවකින් දෙදෙනාම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මේ හඬ වැටෙන්නේ අද අලුයම පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුරේ සිදු වූ වෙඩි තබා ගැනීමෙන් ජීවිතක්ෂයට පත් වූ ගුවන් හමුදා සෙබළෙකුගේ ඥාතියෙක්. අලුයම හතරට පමණ මෙම වෙඩි හුමාරුව සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. නෙළුව අලපලාදෙණිය ගොපලුගල වත්ත ප්‍රදේශයේ පදිංචි ගේම් ප්‍රසන්න නැමැති ගුවන් බටයා සහ මතුගම සිරිකතුර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සහන් අරුෂ නැමැති ගුවන් බටයා මින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. වෙඩි තැබීමට හේතුව කුමක්ද යන්න සහ ප්‍රථමයෙන් වෙඩි තැබුවේ කවුරුද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කෙසේ වෙතත් දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් මත එක් සෙබළෙකු විසින් අනිකාට වෙඩි තබා අනතුරුව සියදිවි නසාගත් බවටද තොරතුරු ලැබී ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ සෙබළුන් දෙදෙනාගේ මළසිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ඥාතීන් වෙත භාර දීමට කටයුතු කරන බවයි. සමන්තුරේ නින්දපුර ප්‍රදේශයේ අද දිනේත් විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ නොසන්සුන්තාවක් හටගත්තා. තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් යොදා ගැනීමටද පොලිසියට සිදු වූ අතර ගැටම සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. එසේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ගම්වාසීන්ගෙන් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කර තිබෙනවා. රාත්‍රී මුර සංචාරය සඳහා සමන්තුරේ නින්දවුරු ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගත්තේ පසුගිය 17 වන දින රාත්‍රියේදී. අනතුරුව ගැටුම සමතේකට පත් කිරීම සඳහා සමන්තුරේ පොලිසියටද මැදිහත් වීමට සිදු වූ අතර ගැටුමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ නින්දවුරු ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තුවාල ලැබුවා. ඉන්පසුව සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් අක්කරේපත්තුව කල්මුණේ ප්‍රධාන මාර්ගය හරස් කර උද්ඝෝෂණයක නිරත වූ අතර ඔවුන් අද උදෑසන වනතුරුත් එහි රැඳී සිටියා. උදෑසන 8ට පමණ පොලිසිය කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් සමග විරෝධතාව පැවති ස්ථානයට පැමිණි අතර එහිදී විරෝධතාකරුවන් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නොසන්සුන්තාවක් හටගත්තා. අනතුරුව විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර භාවිත කළා. විරෝධතාවය හේතුවෙන් වසා දැමුණු අක්කරේපත්තුව කල්මුණේ ප්‍රධාන මාර්ගයේ නින්දවුරු ප්‍රදේශයේ ඉන් අනතුරුව විවෘත කෙරුණා. පොදුබල සේනා සංවිධානය අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිටදී සමකාමී සත්‍යග්‍රහයක නිරත වුණා. එපසු කිදා සිරිකොතට වැඩම කළ පොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේට මුහුණ පෑමට සිදු වූ අපහසුතාවයට විරෝධය පළ කරමින් පෙරවරුවේ සිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් පිරිත් සජ්ජායනය විකාශනය කරමින් තිබුණා. අතරවාරයේ පාගමනින් පැමිණි බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ සිරිකොත ඉදිරිපිටදී සත්‍යග්‍රහය ආරම්භ කිරීමත් සමග සිරිකොතේ පිරිත් සජ්ජායනය නතර කෙරුණා. අපි දන්නවා සිරිකොත මන්දිරය හිරිකිත කළ ඉතාමත් පිළිකුල් සහගත ව්‍යාපාරයක් සිරිකොත තුළ ක්‍රියාත්මක වුණා.
මේ පිළිබඳව ප්‍රශ්න කරන්න ආපු අපිට මොන ආකාරයෙන්ද මේ පාදඩේ සැලකුවේ කියන එක ගැනත් මේ රටේ මාධ්‍ය දැක්කා. ඒ විතරක් නෙමෙයි නැත්නම් මීනියා මාධ්‍ය කිව්වා අපි බුදුබල සේනායකට පහර දුන්න අය අපිට ඉතින් අත තිබ්බනම් මෙතනක ගොඩලක්වත් තියන්නේ නැහැ අපි අද. ඇමරිකාව ඇතුළු බටහිර බලවේගවල උවමනා එපාකම් මත මානව හිමිකම් ගැන කතා කරමින් ඒ පිළිබඳව සංවාද පවත්වන්න ඉඩ දීපු සිරිකොතේ මහඋන්දලට මේ රටේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වුණාම ඒක සාකච්ඡා කරන්න ආපුවාම අපිට මානව හිමිකම් පෙන්වුවේ මොන ආකාරයෙන්ද කියලා අපි දැක්කා. සත්‍යග්‍රහය අතරතුර සිරිකොත මූලස්ථානයේ සිට පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන සහ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමක යන මහත්වරුන් එම ස්ථානයට පැමිණියා. එදා වෙච්ච සිදුවීම් වෙන වෙලාවේ මම මෙතන හිටියේ නෑ. ඒ නිසා මට මුකුත් ඒකේ හරි වැරද්දක් හොඳ වැරද්දක් කියන්න බෑ. මොකද මං ඉඳලා නෑ මං ඉඳලා ඔව් මම ඉඳලා ගියා. මං ඉඳලා මම තවත් 10 දකට ගියා. ඔව් ආව මම හිටියේ නෑ මෙතන. ඔබතුමාට වෙච්ච කරදරේ පිළිබඳව මම එක්සත් ජාතික දීක්ෂ ප්‍රමණයනේ මගේ බලවත් කනගාට ප්‍රකාශ කරනවා. මොකද මගේත් කරේ සිවුරක් තියෙන්නේ. ඒ ගැන මගේ බලවත් කනගාටු මම ප්‍රකාශ කරනවා. මෙතන ප්‍රශ්න කර තිබ්බේ අනවශ්‍ය මෙතන සිරිකොත පාවිච්චි කළා. මෙතන ප්‍රශ්න කර තිබෙන අපි සම්බන්ධයෙන් විමර්ශන ලක්කලා අපි සම්බන්ධයෙන් නිසාරු කටයුතු කරන්න. සමස්ත සංරක්ෂක අපේ සමාව මේ අරසත් අපි එක්සත් ජාතික අපි මේ අපි සම්පූර්ණ ස්වාමින්වහන්සේගේ දෙන්න මහත් සේවය අපි අගය කරනවා. එක්සත් ජාතික පක්ෂයේ විරේ ජාතික සංවිධායකවරයා හැටියට එදා සිරිකොතේදී අපේ හාමුදුරුවන්ට වුණ අපහසුතාවය ගැන විශේෂයෙන්ම අපේ බෞද්ධ ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. එලෙස සමාව ගැනීමෙන් පසු සත්‍යග්‍රහය අවසන් කිරීමට බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේ පියවර ගත්තා. ශ්‍රී ලංකාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජනායක සමුළුවට සහභාගී වූ බ්‍රිතාන්‍යා ග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන්ට ඊයේ එරට පාර්ලිමේන්තුවේදී විපක්ෂයෙන් විරෝධය පළ වුණා. සමුළුවට සහභාගී වීම සාධාරණීකරණය කිරීමටද එහිදී බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට සිදු වුණා. පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුවට පැමිණි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් එම සංචාරයෙන් පසු පළමුවරට එරට පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූයේ ඊයේ දිනේදී. එදී කම්කරුපක්ෂ මහජන නියෝජිත ඩේවිඩ් මිලිබෑන් කැනඩා අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ පැවති සමුළුව වර්ජනය කළක් මෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංචාරයේ වර්ජනය නොකළේ ඇයිදැයි විමසා සිටියා. Mr. Speaker, I was determined I'd use the presence of the Commonwealth and my own visit. ගරු කතානායකතුමනි, මගේ අදිෂ්ඨානය වුණේ පොදුරාජ්‍ය මණ්ඩලයේ ඉදිරියේ පෙනී සිටමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු කරවීමයි. අනිවාර්යයෙන්ම මම එය සිදු කළා. මම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසුණු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු වූ අයයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් බලපෑම් කළා. ඒ වගේම මම පැහැදිලිව අවධාරණය කළා මෙම පරීක්ෂණ එළඹෙන මාර්තු මාස වන විට නිසි ආකාරයෙන් ආරම්භ නොවුනොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා සහාය ලබා දෙන බව. Then I will use our position on the UN Human Rights Council to work with the UN Human Rights Commissioner and call for an international inquiry. මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලඥයන් අද දිනේ මෙසේ අදහස් පළ කළා. සාමාන්‍යයෙන් අපි නම් කාපු බිම් තැනක පහරන් යන්නේ. කැමරන් මහත්තයා මෙහි ආව පුදුරාජ මණ්ඩල සමුළුවට සහභාගී වුණා. අපි කන්න බොන්න දුන්නා, අපෙන් කාලා, අපෙන් බීලා, අපෙන් තෙල් වලින් රවුම් ගහලා කාපු බීපු තැන පහරලා ගියා. අඩු ගානේ අර කැනඩා කාර්යය වගේ නැවිදි ගියා. ඒකත් එක ආණ්ඩුවේ මැති ඇමතිවරු මේක ගැන කිව්වේ මොකද්ද? අපි මේ මගුල් ගෙයක් පවත්වන්න යන්නේ. ඉස්සර පරණ ගම්වල තිබිලා තියෙන හැම මගුල් ගෙවල්. මගුල් ගෙදර ආව කාලා බිල ඔක්කොම කරලා හරියන්නේ පෙරළුවා. එතකොට මොකද වෙන්නේ මගුල් ගෙ? ඉවරයි. කැමරන් මොකද කරේ? අර මගුල් ගෙදරට ඇවිල්ලා මේසේ පෙරලන්න නෑදෑයෝ කරපු වැඩේ තමයි කරේ. කැමරන්ලා මාළුකු පොරවල් නෙමෙයි ලෝක හොරු. ලෝකෙම මංකොල්ල කාපියෝ. යුද අධිකරණ 10කටවත් මුන් ගෙනියන්න ඕන එකේකට නෙමෙයි. ඉරාකයේ ලක්ෂ ගානක ඉඩම් අයිතිය ජීවිත නැති කිරීමට හවුල් වුණේ මහා බ්‍රිතාන්‍ය හමුදාව. ඒ මිනිස්සුන්ගේ මානුෂවාදී ඉඩම් අයිති ලබා දීලා ශ්‍රී ලංකාවේ ප්‍රශ්න වලට අතපොවන්න කියලා අපි කැමරන් මහත්මගෙන් ඉල්ලා සිටිනවා. තවත් තොරතුරු සමගින් මේ විරාමයෙන් අනතුරු හමුවෙමු.
ඔබයාලිත් අද දෙරණ සමගින් ජීවන වියදම ඉහළ කොස් ඇති බැවින් රුපියල් දසදහසක වැටුප් වැඩි කිරීමක් සිදු කළ යුතුය ඇතැයි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වාසුදේව නානායක්කර මහතා පවසනවා. කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය සහ නව වාමාංශික පෙරමුණ ඒකාබද්ධව ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සියයට 70ක් පමණ වන ජනයාට තමන්ගේ ආදායම තමන් කැමති පරිදි වැඩි කරගන්න බෑ. එක්කෝ ඒගොල්ල වැටුප් ලබන අය, එක්කෝ එහෙම නැත්නම් ඒගොල්ල සීමිත ආදායමක් තුල ජීවත් වෙන අය. මම කියන්නේ රුපියල් 30,000කට අඩුවෙන් ආදායම් ලබන ජනයා ඔක්කොම අඩු ආදායම් ලාභී ජනයාට සලකන්න ඕන. මොකද අද ජනා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 4 දෙනෙකුගෙන් යුත් පවුලක අත්‍යවශ්‍ය වියදම් රුපියල් 47,000 කියලා ගණන් බල්ලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේට ඒගොල්ලන්ට මුණ දෙන්න වෙලා තියෙන්නේ ණය බර වැඩි කරගෙන. ඉතින් මේක එක්තරා වෙලාවක දරාගන්න බැරි තැනකට එනවා. එතකොට 70%ක් පමණ ජනතාව අතරේ විශාල අර්බුදයක් අට ගන්නවා. ඒක දේශපාලන වශයෙන් ප්‍රකාශ වීම වළක්වන්න බෑ. ඉතින් මේ නිසා තමයි අද රුපියල් 10,000කින් පමණ වැටුප් වැඩි කරන්න කියලා ඉල්ලීමක් තිබෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් මේ රටේ බරපතල සමාජ ප්‍රශ්න ඇති කරනවායි කියන එකයි මගේ විශ්වාසය. කලුතර පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් කිරන්තිඩිය ග්‍රාමයේ ජනතාවට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ මොරගහතිනිය ප්‍රදේශයේ කටුපොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවකින් ඉවතලන අපිරිසිදු ජලය ඒ අවට ප්‍රදේශයට මුදා හැරීම හේතුවෙන්. මරගහ දෙනිය ප්‍රදේශයේ කටුපොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්ත ශාලාවකින් ඉවතලන අපජලය බැහැර කෙරෙන්නේ මෙලෙස අවිධිමත් ආකාරයටයි. ගම්වාසීන් පවසන්නේ සමස්ත පරිසර පද්ධතියටම ඉන් හානිසිදු වී ඇති බවයි. මේ ප්‍රශ්නේ දැන් මාස ගාණක් තිස්සේ අපි මේ අවුරුද්දක් තිස්සේ මේ මහතුරුත් එක්ක මේ කතා කරා. නමුත් කිසිඳ විසඳුමක් උන්නේ නැහැ. මගුල් ගයක් ගත්තොත් මගුල් ගෙදර කෑමට උයන්නේ නැහැ, කෑම ටික කන්න නැහැ. හැම තැනම මැස්සෝ. ගෙදරක හවසායාම ආරහත වෙනකොට අපි පලාතේ ඉන්න බෑ, නිවසේ ඉන්න බෑ, ළමයිගොල්ලෝ කෑමක් බීමක් කන්න දෙන්න බෑ. වරකට මෙම අපිරිසිදු ජලය ලීටර 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. මේ නිසා මෙම අන්නාසිගල වතු යායට යාබද පිහිටි බේරුවල පාදලගොඩ දොඩංගොඩ ගල්පොත්තගම මතුගම කිරන්තිඩිය යන ගම්මානවල පදිංචිකරුවන් දැඩි දුෂ්කරතාවයට පත් වී අවසන්. ප්‍රදේශයේ ගොවිතැනටද මේ ගැටලුවෙන් අහිතකර බලපෑම් එල්ල වී තිබෙනවා. මලගනේ තියෙන තෙල් තමයි එන්නේ ඔක්කොම. හැමෙම හිටියන කසම හැන්දාර පොල් තෙල් ගා ගන්න නැංගි හැමතෙල්. කවුද අහන්නේ? අපි කිව්වා තියා කවුරු කිව්වත් අහන්නේ නැ කොච්චර ගිහිල්ලා කිව්වා දාන්න එපා කියලා. ඉවට අහන්නේ ගම්මලින් අපාසුයි. මේ කටුපොල් වතුර දානවෙන් වතුර ටිකක් අබ්බොන්න බෑ, හරි ගඳයි. වතනකොට මේ හරි දැම්මත් අපි ගල්පොත් විලින්නේ. එහෙටත් ඒ දවස්වල ඉඳලම ගඳ ආවා. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව වගකීම් යුත්තන් දැනුවත් කළත් ඉන් පලක් වී නැහැ. අපිට ආරංචි ලැබෙන විදිහට මේක මතුකම පාදිය සභා සභාපතිගේ ඥාතිත්වයක් තියෙන මහත්මිය මේ ව්‍යාපාර කරගෙන යන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටින්නේ මේක ඉවත් කර දෙන්න ලෙස. මෙනගින චෝදනා පිළිබඳව අද දෙරණ මතුකම ප්‍රාදේශීය සභාවේ සභාපති එල්.ජී. ලියනගේ මහතාගෙන් කරුණු විමසීමට උත්සාහ කළත් ඔහු සම්බන්ධ කර ගැනීමට හැකි වූයේ නැහැ. නීති රීතිවලට සහ ආචාර ධර්මවලට අනුගත නොවී ඇතමුන් සිදු කරන දේවල් සමස්ත සමාජයටම ඇති කරන්නේ අපකීර්තියක්. මේ අනාවරණය මොලේ ඇති අයගේ අවධානයටයි. සෑම නගරයකම දැන්වීම් පෝරු සමිකර ඇත්තේ දැන්වීම් ඇලවීම සඳහායි. එසේ තිබියදීත් අලුතෙන් විවෘත කර මාසයක් හෝ ගතන වූ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ කුළුණු හා ඒ ආශ්‍රිත ස්ථාන ඇතැමුන් තම දැන්වීම් පෝරු කරගෙන ඇති ආකාරයයි මේ. දැන්වීම් ඇලවීම තහනම් යයි සඳහන් කර තිබියදීත් මෙලෙස දැන්වීම් අලවා ඇත්තේ මුලේ ඇති අයද යන්න අපට ඇති ගැටලුවයි. ඔබේ ගමේ තවත් තොරතුරු මේ විරාමයෙන් අනතුරුව. ඔබයාලිත් අද දෙරණ සමගින් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් ගෙනෙන අද දෙරණ සිව්දෙස විශේෂාංගයද රත්නපුර පණාවල ශ්‍රී සුදර්ශන බිම්බාරාම පුරාණ විහාරස්ථානයේදී FM දෙරණ අසපුව එල්පුර පොහොදා වැඩසටහන පැවැත්තුණා. එහිදී ධර්ම සාකච්ඡාවක් සහ කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස් හිමියන්ගේ මෙහෙයවීමෙන් ජයශ්‍රී මහා ආශිර්වාද පහන් පූජාවක්ද සිදු කෙරුණා. පෑලියගොඩ නගරසභාවේ 2014 අයවැය ඉදිරිපත් කිරීම පෑලියගොඩ නගරසභා ශාලාවේදී සිදු කෙරුණා.
එහිදී 2014 අයවැය ප්‍රතිපත්ති ප්‍රකාශය නගරාධිපති නිහල් ආනන්ද මහතා විසින් ඉදිරිපත් කරනු අතර තුන්වන වතාවටත් එම අයවැය පරාජයට පත් වුණා. වසර 3කට පෙර අතුරුදන් වූ බව කියන පිළියන්දල මඩපාත ප්‍රදේශයේ කාන්තාවකගේ මලසිරුරක් මිදුලේ වළදමා තිබියදී මෙරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අද ගොඩගනු ලැබුවා. අදාළ කාන්තාව ඇගේ සැමියා විසින් ගැලමිරිකා ඝාතනය කිරීමෙන් අනතුරුව මෙලෙස මිදුලේ වළදමා ඇති බවට පොලිසිය සැක කරනවා. දික්වැල්ල වාලුකාරාම ප්‍රදේශයේ නිවසක් අසල සිටි අඩි 12ක් පමණ දිගැති පිඹුරෙකු හම්බන්තොට වනජීවී විකාරයාලේ නිලධාරීන් විසින් අල්ලාගෙන බූන්දල ජාතික වනෝද්‍යානයට අද නිදහස් කරනවා. එල්පිටිය අලුත්ගම මාර්ගයේ බටුකනත්ත ප්‍රදේශයේ ඊ රාත්‍රියේ සිදු වූ රියනතුරකින් එකම පවුලේ 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. මෙම අනතුර සිදු වුණේ ටිපර රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන්. ක්‍රීඩාතරතුර මේ විරාමයේ අනතුරුව. ඔබ ඇලෙත් අද දරන සමගින්. ශ්‍රී ලංකා නවසීලන්තය අතර 2020 ක්‍රිකට් තරගමාලාවේ පළමු තරගය අද පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා. එහෙත් මෙවන විට වර්ෂාවෙන් තරග ආරම්භයට බාධා ඇති වී තිබෙනවා. තරගය ආරම්භ වීමට නියමිතව තිබුණේ අද පස්වරු 7ටයි. කවසහ නවසීලන්තය අතර මේ දක්වා පවත්වා ඇති 2020 තරග සංඛ්‍යාව 11ක්. ඉන් කණ්ඩායම් දෙකම තරග පහ බැගින් ජයගෙන තිබෙනවා. එක් තරගයක් අවසන් වෙ ඇත්තේ ජයපැරදුමෙන් තොරවයි. අද පල්ලෙකලේදී පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තරගයක් වෙනවා. මෙවන විට 2020 ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම එම ස්ථානයේ රැක ගැනීමට නම් නවසීලන්තය සමග පැවැත්වෙන 2020 තරග දෙකෙන් එක් තරගයක් හෝ ජයගත යුතු වීම ඊට හේතුවයි. මේ අතර අද තරගයේ සඳහා ශ්‍රී ලංකා සංචිතයට රමිත් රඹුක්වැල්ල සහ සීකුගේ ප්‍රසන්න කැඳවා තිබෙනවා. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශනය මාවට පත් වෙනවා. තවත් තොරතුරු දැක ගන්න දැනගන්න පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.adaderana.lk. සුබ රාත්‍රියක්.